සුබ සැන්දෑවක්. අද මනෝරත්න පෙරදැක්ම වැඩසටහන වෙනුවෙන් මේ පළමුවැනි සාකච්ඡාව ඉදිරිපත් කරන්නේ මම කෞශල්‍ය අප්‍රනන්දු. මගේ මෙම දේශනය නෙමෙයි, මේ කතාවෙන් පස්සේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජානකි පතිරණගේ ජාතික අධ්‍යාපන ආයතනයේ මහරගම විසින් පාසල් පෙරදිග සංගීත විෂය නිර්දේශයෙන් පෝෂණය වන යහ ගුණදාංග කියන දේශනය පවත්වන ලබනවා. ඒ කියන්නේ හතරට තුනකට ස්පාට හතරට පමණ ඒ වැඩසටහන පටන් ගන්නවා. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්න කැමති මේ මේ මනෝරත්න මනෝ මාමා, මම ඉතාම කුඩා කාලයේ සිට බොහෝම කිට්ටුවෙන් ආශ්‍රය කරේ. මොකද මගේ මව නාට්‍යකරණයේ යෙදී සිටපු පුද්ගලයා. ඇය සුබලතා සුබසේන. ඇය රඟපාපු හිරු නැතිලොව නාට්‍යයේ මනෝ මාමා රඟපෑවා. ඉතින් මම මතකයි මේ නාට්‍ය ඉවර වෙලා මේ නාට්‍ය රඟපාන වෙලාවට මම ඇස් අහකට ගන්න ඇතුළු මීවල රඟපාන දිහා බලාගෙන ඉඳලා ඊගොඩ නාට්‍ය ඉවර වුණාම මනෝමාමා නටන නාටකම් දිහා බලාගෙන පුදුම සතුටක් ලබනවා. ඇත්තටම මනෝමාමා මේ දෙකටම දක්ෂයි. වේදිකාවේ ඕනම චරිතයක් දෙන්න, සිනමාවේ ඕනම චරිතයක් දෙන්න ඉතාම දක්ෂ ලෙස රඟපානවා. ඊට පස්සේ ඒක එළියට ගන්න ඒක වෙනම සිනහ සාගරයක්. මම හිතන්නේ මනෝමාමා ඉන්න තැනක හැමෝම කැමති මේ කියන්නේ නාට්‍ය ඉවර වෙලා ඔහු කරන විප්‍රකාර දේවල් බලන්න. ඉතින් ඇත්තටම මනෝ මට බොහෝ මනෝ මාම වුණාට ඊට පස්සේ මම එකක් උස ගිහිල්ලා ලොකු වෙලා එනකොට මම උට මනෝ අයිය කියන්න පටන් ගත්තා. දැන් මම වැඩිපුර කියන්නේ මේ දැන් මම උට වැඩිපුර කියන්නේ නම මනෝ අයිය කියලා තමයි ඊට පස්සේ මම උට කියන්න පටන් ගත්තේ. ඊට පස්සේ මට වාසනාව ලැබුණා ඔහු සමග රඟපාන්න, ඔහුගේ දිවිය වශයෙන් රඟපාන්න සිදුවුණා කියන ටෙලිනාට්‍ය. ඉන්පසු ඔහු කරපු නිර්මාණවල රඟපාන්න මට මේ වාසනාව ලැබුණා. ඉතින් ඇත්තටම අපිට නැතුව ගියේ ඒ කියන්නේ මට හිතෙනවා කාලයට පෙර ඔහු තවකයි ජීවත් වෙන්න තිබුණා, අපිට නැතුව ගියේ ලංකාවේ හිටපු අද්විතීය කලාකරුවෙක්. ඔහු නළුවෙක් හෝ අධ්‍යක්ෂකවරයෙක් හෝ රචකයෙක් හෝ කියලා සීමා කරන්න බෑ. ඔහුගේ කලා හැකියාව අසීමිතයි. ඒක ඔබ හැම දැකලා ඇති. ඉතින් මට තියෙන තව සතුටක් තමයි මනෝමාමා, මගේ මනෝමාමා පහු කාලෙක මට වීරයෙක් වෙලා හිටපු මනෝමාමා පහු කාලෙක මගේ දරුවන්ගේ වීරයෙක් වුණා. මේ හෝගානා පොකුණ, තාල, ගෝල් වැනි චිත්‍රපට තුළින්. ඉතින් මම අද කතා කරන්න යන්නේ ළමා නාට්‍ය වල තියෙන වැදගත්කම. ඒකට ප්‍රධාන හේතුව මම ළමා නාට්‍ය ගැන විශේෂ උනන්දුවක් දක්වන්න පටන් ගත්තේ මගේ මව සෝමලතා සුබසිංහ නිසා. ඇත්තටම ලංකාවේ ළමා නාට්‍ය කියලා වෙන් වූ කොටස ආරම්භ කරන්න මූලිකත්වය දුන්නේ අපේ ප්‍රවීණ නාට්‍ය ශිල්පී චන්ද්‍රසේන දසනායක මහත්මයා. ඔහු තමයි ඉස්සෙල්ලාම මේ ළමා නාට්‍ය නැත්නම් ඊට කලින් ළමයිනුත් බැල්ලේ වැඩිහිටි බලන නාට්‍ය. ඒ කියන්නේ මනමේ සිංහ බාහු කියන වැරදක් නෑ. නමුත් ළමයා කියන කෙනා පුංචි වැඩිහිටියෙක් නෙමෙයි. ඔහුටම ආවෙනික වූ මනසක්, පරිකල්පනයක්, අදහස්, හැඟීම්, ක්‍රියාකාරකම් තියෙන බුද්ධිමත් පුද්ගලෙක්. ඔහු වෙනුවෙන් අපි වෙන්වෙච්ච අධ්‍යාපන ක්‍රමයක්, කලාවක්, ඔහු ගොඩනගෙන ආකාරය පිළිබඳ විද්‍යාත්මක දැනුමක් මේ හැමදේම අපිට තියෙන්න ඕනේ. ඉතින් 20 වෙනි සතවර්ෂයේ තමයි මේක ඇත්තටම මතුවලා ආවේ. මේ දරුවා කියන්නේ, ළමයා කියන්නේ වෙනමම පුද්ගලෙක් කියන එක. එතකොට ඒ ආශ්‍රිතව ඊට පස්සේ මේ ළමයින් සඳහා වෙනම නාට්‍ය, ඒ කියන්නේ ළමයින් විසින් ළමයි රඟපාන නාට්‍ය තියෙනවා. එතකොට ප්‍රවීණයන් විසින් ළමයින් සඳහා රඟපාන නාට්‍ය තියෙනවා. එතකොට
තවති ප්‍රවීණයන් ළමයින් සඳහා නිර්මාණය කරන නාට්‍ය සමහර ළමයි ළමයි එකතු වෙලාම නිර්මාණය කරන නාට්‍ය අධ්‍යාපනය සඳහා නාට්‍ය කියලා මෙහෙම නාට්‍ය වර්ග තියෙනවා. එතකොට ඇයි අපිට ළමා නාට්‍ය වැදගත් වෙන්නේ? දැන් ඒක තමයි අපි මුලින්ම තේරුම් ගන්න ඕන දේ. ළමයින් සඳහා නාට්‍ය හෝ කලාව නිර්මාණය කරන කලාව තමයි ඉතාම සාර්ථක විශිෂ්ටම වැදගත්ම දේ. මොකද ඔහු නරඹන ඔහු දකින මේ දේ තුලින් ඇඟගෙන දරුවා තමයි ඉදිරියට අපේ රටේ පුරවැසියන් බවට පත් වෙන්නේ. එතකොට ඒ පත් වෙන පුරවැසියා මොන වගේ පුද්ගලයෙක්ද? ඇත්තටම දැන් අපේ දැන් තියෙන සිලබස් එකේ ගාතුරට කලාවට තියෙන ඒ කලාවට නැතුව නෙමෙයි අවස්ථාව. නමුත් ඒක රස විඳලා උගහාගෙන මම මේ බලන්නේ මොකද්ද? සෞන්දර්යාත්මක හැඟීමක් මට ලබලා දෙනවද? මේ සෞන්දර්යාත්මක බව තුළින් දරුවාව හොඳ හික්මීමක් තියෙන දරුවෙක් බවට පත් කරන්න පුළුවන් නිර්මාණාත්මක හැකියාව. මත නිර්මාණාත්මක හැකියාව කියන එක ඕනම රැකියාවක් සඳහා අත්‍යවශ්‍යයි. නිර්මාණාත්මක හැකියාව. ඒ කියන්නේ වෛද්‍යවරයෙකුට, විශේෂයෙන් ශල්‍ය වෛද්‍යවරයෙකුට, එතකොට ඉංජිනේරුවරයෙකුට, ගුරුවරයෙකුට, අපි කියමු ගෙවල් දොරවල් හදන පුද්ගලයෙකුට. මේ හැම රැකියාවකම නිරොත් කෑම උයන්න, ගෙවල් මේ ලස්සනට සැරසිලි කරන ගෘහ නිර්මාණ ශිල්පී හැම දෙයකම නිර්මාණ හැකියාව අවශ්‍යයි. ඒකට ළමයාගේ පරිකල්පනය දියුණු කරන්න ඕනේ. අපිට පරිකල්පනය දියුණු කරන්න හොඳම ක්‍රමයක් තමයි මේ ළමා නාට්‍ය. දැන් මම මෙතනදී ටිකක් උදාහරණ වශයෙන් ගන්න කැමති මගේ මවගේ ළමා නාට්‍ය මම හුඟක් ඇසුරු කරලා තියෙන නිසා. දැන් මම තව කාරණයක් කියන්නම්. ළමයි විසින් රඟපාන ළමා නාට්‍ය, ඒ කියන්නේ පාසල්වල හුඟක් නිෂ්පාදනය වෙනවා. හුඟක්කල් එකම ළමයෙක්ව එකම චරිතයකට යොදලා නිතර නිතර නෙවෙයි ඔහු රඟ දක්වන එක ඉතරම් ඒ ළමයාට මානසිකව සුදුසු නැහැ. මොකද දැන් මගේ මවගේ නාට්‍යයක් තියෙනවා මේ හිම කුමරිය කියලා. ඒ කියන්නේ සුරංගනා කතාව, ස්නෝ වයිට් ඇන්ඩ් සෙවන් ඩ්වාර්ෆ්ස් කියන සුරංගනා කතාව ඇසුරු කරගෙන ඇය විසින් මේක හැඩ ගැස්සුවා ලාංකික ළමා නාට්‍යයක් හැටියට. ඒතකොට එතනදී හිම කුමරිය කියන කෙනාව මේ දරුවව පොඩ්ඩක් ඇගේ සුළු මව විසින් ටිකක් හොම් කරනු ලබනවා. එක්තර අවස්ථාවක ඇව කැලේ ගෙවන්න ලබනවා මේ තර කපන්නා එක්ක ඇව විනාශ කළා දාන්න. ඔය වගේ ඒවා බොහොම සුන්දරව ඉදිරිපත් වෙන්නේ මේ මේ බොහොම මේ නපුරු හැටියට නෙමෙයි. නමුත් ඉවැනි චරිතයක් නිතර නිතර දරුවෙක් රඟපානකොට ඇයට ඒ සිතුවිලි ඒවා ඇයට ඇය උරා ගන්න නොදැනුවත්. මොකද දැන් බලන්නකෝ අපි ටෙලි නාට්‍ය බලනවානේ අපේ දරුවෝ ඒ ආරම අපිත් එක්ක වාඩි වෙලා. එතකොට දෙමව්පියෝ ගිහිල්ලා ටෙලිවිෂන් එකේ ඉස්සරහ වාඩි වෙච්ච ගමන්ම දරුවෝත් ඇවිල්ලා ටෙලිවිෂන් එකේ ඉස්සරහ වාඩි වෙනවා. ඊට පස්සේ අර ඒ කියන්නේ දැන්වීම් අරවා මේවා ඒගොල්ලන්ට ඕනේ ඒවයි නැති ඒවයි ඔක්කොම බලා ගන්නවා. බලාගෙන ඕන් ඒවා උරා ගන්නවා. ඇත්තටම කිසිම ඒවයින් ඔවුන්ට සැපතක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දරුවා කියන්නේ හරි ඉක්මනට උඹේ මනස හරිම පැහැදිලි අපේ වගේ නෙමෙයි හරි ඉක්මනට දේවල් මේ අනුකරණය කරන්න උපහා ගන්න පුළුවන් කෙනෙක්. එතකොට මෙවැනි ඒකයි කියන්නේ ඒකයි වැඩිහිටියෝ ළමයින් විසින් වැඩිහිටියන් ළමයින් සඳහා රඟපාන නාට්‍ය ලෝකේ නිෂ්පාදනය වෙන්න පටන් ගත්තා. විශේෂයෙන් සෝවියට් රුසියාවේ, නැගෙනහිර ජර්මනී වගේ ඒ සෝවියට් රුසියාව ආශ්‍රිත රටවල ළමා නාට්‍ය කියන එක ඒක තමයි ඇත්තටම ළමයින්ට හුඟක් ලොකු තැනක් දුන්නා ওই සෝවියට් රටවල. ඒගොල්ල පළවෙනි තැනට දාපු දෙයක් තමයි ළමා නාට්‍ය. ඒ කියන්නේ හවසට දෙමව්පියෝ සතියන්තට ළමයි අරගෙන ඕ මෙන්න මේ ළමා නාට්‍ය බලන්න. එතකොට අපිට ළමා නාට්‍ය තුලින් අපිට ළමයාගේ ඉස්සර අපි තෝරගන්න ඕනේ හොඳ
ළමයන්ට සුදුසු කතාවස්තුවක්. ළමයන්ට සුදුසු කතාවස්තුවක් අපි තෝරා ගන්නවා. ඊට පස්සේ ඒ සුදුසු කතාවස්තුවට අපි සුන්දර සාහිත්‍යමය භාෂාවක් සරල. එතකොට ඒක සාහිත්‍යමය වෙන්නත් ඕනේ අපි සාමාන්‍යයෙන් දිනදා කතා කරන භාෂාවක කමන්නේ නෙළුම්. ළමයාට සුදුසු ආකාරයට අපි ඒක හැඩගස්වා ගන්නවා. ඊගාව කාරණේ තමයි සංගීතය. සංගීතය බාහ වැදගත් දරුවක්. අපිට මේ සංගීතය තුළින් බොහොම මේ හික්මීමක් සහිත පුද්ගලයෙක් කරන්න පුළුවන්. අනිත් පැත්තේ අපිට සංගීතය ඔහුට උගන්වනවාට රස විඳින්න අපිට ඔහු යොමු කරන්න පුළුවන්. දැන් අම්මගේ ළමා නාට්‍යවල විවිධ වර්ගයේ සංගීතය යොදාගෙන තියෙනවා. විශේෂයෙන් පුංචි අපට දැන් තේරේ ඉසා තොප්පි වෙළෙන්දා කියන නාට්‍යවලට ඇයි ජන සංගීත ආභාෂයෙන් තමයි ජන සංගීතයේ ආභාෂයෙන් තමයි ඇයගේ තනු නිර්මාණය කළේ. ඇයට විශාල ශක්තියක් උනේ එම්.ආර්. චුල්ලසිංහ කියන සංගීතඥයා. ඔහු ඉතාම ගැමි සුන්දර පුද්ගලයෙක්. මගේ මවත් ගැමි කාන්තාවක්. ඇය සෑහෙන්න ගම රසවින්ද ඇය මිනිසිය සිද්ධාලයට ගියා. ඇය ජීවත් වුණේ ගම්පහ විදුල කියන ගම්මානය. නමුත් ඇය නිවාඩු කාලයට ගෙදර ආවහම ඔය වෙල් එළියේ හැම තැනම දුවලා එළියට වෙලා තරු දිහා බලාගෙන ඉඳලා ඒ දවස්වල අපිටත් තිබුණේ මේ මොනවද ස්මාර්ට් ෆෝන් තිබුණේ නැහැ, ටෙලිවිෂන් තිබුණේ නැහැ, මොනවද කම්පියුටර් තිබුණේ නැහැ. ඉතින් අපිට තිබුණේ රසවිඳින්න පරිසරය. ඒ පරිසරයත් එක්ක ගැටිලා ඒව දැකලා ඊට පස්සේ ඒකත් එක්ක නිර්මාණය වෙන පරිකල්පනය තුළින් තමයි මගේ මව මේ නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ පුංචි අපිට දැන් තියෙන්නේ කියන නාට්‍යය ඇයි යොදාගෙන තියෙනවා ලස්සන ජන සංගීතය සහ තොපි වෙළෙන්දා කියන නාට්‍ය දෙක. ඊගොඩට නර්තන විඤ්ඤාසය. නර්තන විඤ්ඤාසයත් ඉතා වැදගත්. ඒ කියන්නේ අපි දරුවාව ප්‍රබෝධමත් කරන. මේ දරුවා කියන්නේ අර අලියා මේ අලියන්ට ළමයින්ට මොකද පුතා කියන්නේ? ඒ කියන්නේ එක තැන ඉන්න බෑ. නලියන්නමයි හිත. නලියන්නමයි හිත කියලා කියන්නේ එක මොහොතක් එක තැන ඉන්න බෑ. අන්න ඒ ගුණාංගය නාට්‍ය තුළ තියෙන්න ඕනේ. ඇත්තටම දරුවාව සෑහෙන වෙලා තියාගෙන ඉන්න බෑනේ. දැන් අපි සාමාන්‍ය ළමා නාට්‍යයක් කරලා අපි මේ ටෙස්ට් කරලා බලනවා. ළමයි ටිකක් දාලා මේගොල්ල බලාගෙන ඉන්නවද, මේගොල්ලගේ අවධානය වෙන දෙයකට යොමු වෙනවද. ඒකෙන් අපිට මේ මනින්න පුළුවන් මේක අපේ නාට්‍ය සාර්ථකද කියලා. ඉතින් සාමාන්‍ය මෙහෙමත් කරන්න පුළුවන්. ළමයි කියන්නේ හරි අහිංසක පුද්ගලයෝනේ. ඒගොල්ලන් ඉතින් ටිකක් කවුරුත් බැරිලා වැටුණා තිනා වෙනවා. කවුරුන් ඉස්සලා වැටුණා තිනා වෙනවා. කෑම කණේක විමුර වැඩ එහෙම එකකුත් තියෙනවා. නමුත් එහෙම නෙමෙයි අපි බලන්න ඕනේ ඔහුගේ සෞන්දර්යාත්මක අවබෝධය, සෞන්දර්යාත්මක රසඥ භාවය ඉහළට ගන්න ගමන් සාහිත්‍යමය ඥානය ඉහළට ගන්න ගමන් මේ නර්තන විඤ්ඤාසය සුන්දර ක්‍රියාශීලීව ඉදිරිපත් කරන්න. දැන් මගේ මව භාවිතා කළ තියෙන මේ සඳහා ජන ක්‍රීඩා භාවිතා කළ තියෙනවා, ජන නැටුම් භාවිතා කළ තියෙනවා. එතකොට මේ අපි මේ ජන කියලා අදහස් කරේ ඒ අපි කියමු වන්නමක් කියලා. ඒ වන්නම ඒ හැටියෙන්ම නටනවා නෙමෙයි. නමුත් වන්නමේ ආභාෂය. ඒ ආභාෂයෙන් තමයි අපි මේක නැවත අලුත් නිර්මාණයක් කරන්නේ. දැන් තොපි වෙළෙන්දා කියන නාට්‍යයට ඇය වඳුරන්ගේ පැමිණීමට පාවිච්චි කළ තියෙන හනුමා වන්නමේ ඒ තනුවමයි. තනම් දෙනා තම් දෙනා තනම් දෙන තනම් දෙනා තනේ නාති ගසින් ගසට පැන ලැබුම් සොයා ගොස් ගසින් ගසට පැන ලැබුම් සොයා ගොස් කොළදල් පළතුරු අනුභව කරමින් කරණම් අල්ලා ඔංචිලි පැදලා සෙල්ලම් කරමින් දවස ගෙවන්න. දැන් ඇය අර තනුවට ඇයගේ රචනා නිර්මාණාත්මක රචනය පාවිච්චි කරලා අර ඇයට කියන්න අවශ්‍ය දේ කියලා දෙනවා.
එතකොට දරුවන්ට දැන් අපි කොහොම පසු කාලෙක හනුමානෙම උගන්නනකොට ඔහුට ස්මරණය වෙනවා, ආ මම මේ වැඩි අම්මා වඳුරා නම්. එතකොට වෙනම මේ වඳුරගේ නැටුම මේක කීතිය හිතන්න ඕනේ නැහැ. ඒක එක පාරට ඩක් ගාලා මතක් වෙනවා. ඇත්තටම අධ්‍යාපනය සඳහා නාට්‍ය භාවිතා කිරීම කුඩා දරුවන්ට ඉතාමත් හොඳ මේ මාර්ගයක්. දරුවන්ව පීඩනයට පත් නොකරගෙන පාඩම් කරන්න පාඩම් කරන්න. ඉතින් මගේ පොඩි දුවයි පුතයි ඔවුන් දෙන්නම 13යි වයස. මගේ පුතා පොඩ්ඩක් අත්‍යන්ත ඉරයි. ඉතින් පාඩම් කරන්න අර නලියන එක මම වැඩේ. ඉතින් ඇත්තටම කවි කර්යාණයේදී මොනවද කියලා දුන්නා ටක් ගාලා මතකයි. නමුත් අර මෙහෙම තියෙන මේ විස්තර පාඩම් කරන්න කැමති නැහැ. ඉතින් අපිට ගුරුවරුන්ට පුළුවන් මේ යම්කිසි පාඩම නාට්‍යමය අනුසාරයෙන් කරන කණ්ඩායමක ඉඳවිදලා පන්තියේ. ඉතින් ළමයින්ට රඟපාන අවස්ථාවකුත් ලැබෙනවා. ළමයින් ඒකට මුලාගෙන කරුණු ඒගොල්ලත් අවබෝධ වෙනවා. ඒගොල්ලන්ට ඒක නිකම්ම ඔලු මතක හිටිනවා. දැන් සාමාන්‍යයෙන් අපි නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට බලන් බැලුම ගමන් අපිට මතකයි කතන්දරේ. කියවලක් ගන්නවට වැඩිය ඒ කියන්නේ මම කියවන්න එපා කියනවා නෙමේ. කියවීම තමයි ඇත්ත වශයෙන් ඉතාම වැදගත් පරිකල්පනය සඳහා වැදගත්ම කලාව තමයි කියවීම. කියවීම ලැබෙන අවබෝධය. නමුත් මම මේ කියන්නේ පාසලේ අපිට ඉගැන්වීම සඳහා මේ නාට්‍ය කොයිතරම් හොඳට භාවිතා කරන්න පුළුවන්ද කියලා. දැන් මගේ මවගේ ළමා නාට්‍යවල හැම නාට්‍යයකම තියෙන දරුවාට මතක හිටින්න පාවිච්චි කරපු, හැබැයි මේ බලෙන් පාවිච්චි කරපු, ඍජුව පාවිච්චි කරපු දේවල් නෙමෙයි. ඒ කියන්නේ අපි තුන් මම ඉස්සර කිව්වා වගේ මේ කවි තියනවා, ලස්සන කවි. එතකොට ඒ කවි බොහෝ විට එක්තරා ජන කවියක් එක්ක සම්බන්ධ ස්මරණයක් එන ජන කවි. එතකොට දැන් ඔය අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා කියන ඒ කවිය තියෙනවා. ඒක අපි පාවිච්චි කරන එච්චර ක්‍රියාකාරකමක් නෑ අපි පොඩි කාලේ. එතකොට සමහර ළමයි අද කාලේ ළමයි ඕක දන්නේ නැහැ, දැකලා නැහැ. ඒගොල්ලෝ දකින්නේ ඉස්සෙල්ලම අර නාට්‍ය තුල. එතකොට එවැනි දේවල් තමයි අපිට පාසල් පද්ධති තුල පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ කවි, එතකොට සංගීතය, හොඳ සංගීතය. ඒ කියන්නේ ඒ සංගීතය අපේ කුඩා කාලේ අපිට අපි උගා ගත්තා. මේක ග්‍රහණය වුණාම පසු කාලීනව තමන් කැමති සංගීතයක් තමන්ට අහන්න දරුවා තීරණය කරයි. නමුත් මුල් කාලේ අපි මේක උන්ට දෙනවා. දැන් බටහිර රටවල් වල උගා කුඩා කාලේ දැන් ඔය ලොකු සංගීතඥයෝ බීතෝවන්, චෙකෝ, චයිකෝස්කි, බීතෝවන් වගේ ලොකු සංගීතඥයන්, මොක්සාට්, ඒගොල්ලන්ගේ සම්දුවනේ ඒ තනුව එහෙමම තියෙන සරලව වාදනය කරලා දරුවන්ට අහන්න සලස්වනවා. එතකොට ඒ දරුවෝ කුඩා කාලේ ගෙදර ওই වාදනය කරන්න වාදනය කරලා තියෙනවා, ඒ ඇහෙන් දරිනවා ඒගොල්ලන්ට. දැන් අපි මුගක් වෙලාවට අපේ දරුවාන්නේ අපි අහන සින්දු. දැන් එහෙම නෙමෙයි, දරුවන්ට වෙනම තියෙනවා සංගීතය වෙනම තියෙනවා. ඉතින් මේ ආදී වශයෙන් අර පාසලේ අධ්‍යාපනය සඳහා මේ නාට්‍ය පාවිච්චි කරනවා නම් ඔවුන් මගේ මවගේ නාට්‍ය, මම මේ ඒ ගැන විතරයි මේ ලයි මම කතා කරන්නේ. මගේ නාට්‍යවල ඒ සංගීතය ඇහි යොදාගෙන තියෙනවා. ඉතාම එක එක බොහොම විද්‍යාත්මකව තමයි ඇහි යොදාගෙන තියෙන්නේ. ඊට පස්සේ නාට්‍ය නිවිඤ්ඤාසය, පසු කල තියෙන සැනසිලි, ඇඳුම් සැනසිලි, ඒ කියන්නේ ළමයාට තමයි ඇගේ නාට්‍යවල නිකන් ඇය හැමතිස්සෙම කියන්නේ පෙරාපු රත්තරන් ටික දරුවාට දෙන්න ඕනේ. දක්ෂතම නළුව පාවිච්චි වෙන්න ඕනේ කියලා කියන්නේ. හැබැයි අවාසනාවකට අපේ රටේ දක්ෂතම නළුව හරි එතරම්ම ඔවුන් වැදගත් නළුවෙක් නෙමෙයි සමාජයේ එතරම්ම වැදගත් දෙයක් කියලා, නා ළමා නාට්‍ය කලාව වැදගත් දෙයක් කියලා එහෙම පිළිගන්නේ නැහැ. හැබැයි දැන් පෙළ පොතට ළමා නාට්‍ය කීපයක් ඇතුල් කරලා තියෙනවා. දරුවෝ ළමා නාට්‍ය බලනවා. ඒක එක වෙන්න හුඟක් කල් ගියා. නමුත් ඒක එහෙම හරි පටන් ගත්ත එක ලොකු දෙයක්. ඒ කියන්නේ
ළමා නාට්‍යයක් කොහොමද වැඩිහිටි නාට්‍යකින් වෙනස් වෙන්නේ? දැන් මම මේ කියන්න ඕන තව කාරණයක් තමයි, දැන් ඇයි දක්ෂ වැඩිහිටි නළු නිළියෝ අපි පාවිච්චි කරන්නේ ළමා නාට්‍යවලට? දැන් මම උදාහරණයක් ගන්නම්. මේ මගේ මවගේ හිමකුමරිය කියන නාට්‍යයේ ඇය මේ අවසාන ජවනිකාව වෙන්නේ මේ හිමකුමරියයි ඇයගේ පියායි මේ සුළු මව හොයාගෙන කැලේට එනවා. එතනදී සුළු මව විශ් වලාගෙන ඉන්නවා. ඊට පස්සේ විශ් වලාගත් එක ගැලෙව්වහම අර පියාට ලොකු අපුලක් ඇති වෙනවා මේ තමන්ගේ භාර්යාව සම්බන්ධයෙන්. ඇය මේ කරපු දේ. නමුත් ඒක හිමකුමරිය බොහෝම ලස්සනට මේක විසඳනවා. ඒ හැඟීම් අපේ කියමු බෑරු හැඟීම්. ඒ හැඟීම් කුඩා දරුවෙකුට ගන්න කියලා අපිට කියන්න බෑ. කියන්න හොඳක් නෑ. එතකොට කුඩා දරුවව රඟපාන්නේ ඒ නාට්‍ය, ඔය නාට්‍ය ළමයි කුමරිය නාට්‍ය කොළඹ පාසලේ නම මතක නෑ, සුද්ධ උපවනේ කන්‍යාරාමේ කරපු නිෂ්පාදනයක් තමයි. අම්මා ගිහිල්ලා ඒ නිෂ්පාදනය කරපු නාට්‍ය නැවත ඇය ප්‍රසිද්ධ වේදිකාවට නිෂ්පාදනය කළේ. අරගොල්ලන්ට ඇය කියපු දේවල් රංගනය සඳහා සහ මෙහි වැඩිහිටි නළුවියන්ට ඇය ඕනු හැසිරු හැටි අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද අරගොල්ලන්ට ඒ තරම් ලොකු බැරෑරුම් හැඟීම් මනසට දාන්න හොඳ නැහැ. ඒක මානසික වශයෙන් දරුවෙකුට හොඳ නැහැ. එතකොට මේ මෙවැනි ඉතා සියුම් හැඟීම් දැන් එක තැනක තියෙනවා. ඒ මුකුමරියගේ මව මුල් කාලේ පෙන්නන මව නැති වෙන දර්ශනයකින් තමයි නාට්‍ය පටන් ගන්න. දැන් එතනදී ඒ හරීම එතන සමබරව ඒක පෙන්නන්න බලනකොටම මේ දරුවෝ දකින්නේ මේකනේ. නමුත් ඒක බොහෝම බැලන්ස් කරලා ඉතාම සංවරව ඉදිරිපත් කරන්නේ ඒ දර්ශනය. ඒ අම්මා නැති වෙච්ච දර්ශනය. ඉතින් මේ ආදී වශයෙන් අපි මොකද්ද දරුවාට කියන්නේ? ඒ දරුවන්ට මොන ආකාරයේ රංගනයක් ඉදිරිපත් කරන්න ඕනේ කියන එක ගැන බොහෝම අපි ප්‍රවේශමෙන් හිතලා අනවශ්‍ය විහිළු, බොහොම පහත් විහිළු, පහත් දැඟලී ක්‍රම නැතුව රංගනයේ ගුණාත්මක බව තියාගෙන රඟ දක්වන්න ඕනේ. ඒ සඳහා අපි විශේෂයෙන් නළු නිළියෝ පුහුණු කර කර තමයි අපි මේ නාට්‍ය පවත්වාගෙන යන්නේ. ඉතින් හැබැයි ළමා නාට්‍ය කියන එක ගැන ඒ රංගනයේ දෙන අයට ලොකු ඒක වැදගත්කම ඒගොල්ලෝ දකින්නේ ඒගොල්ලෝ කරන්නේ මේ විශේෂ සේවයක් කියන එක. ඒ විශේෂ සේවයක් කියන එක අපේ සමාජයේදී තියෙන අනිත් දේවලුත් එක්ක ඒ කියන්නේ තියෙනවා නම් මට්ටම් මේ රැකියාව උසස් මේ රැකියාව උසස් එහෙම කියලා. මම මේ එහෙමෙන් අතරින් පතර කතා කරන එක ගැන පොඩ්ඩක් සමා වෙන්න මට මේ කාරණේ කියන්න ඕනි. මම කිව්වනේ අර ශල්‍ය වෛද්‍යවරයෙක් නිර්මාණාත්මක හැකියාව අත්‍යවශ්‍යයි. මගේ පුතාගේ කකුලේ පොඩි ශල්‍ය කර්මයක් කරනවා යටිපතුලේ මේ ඊයේ. ඒ ශල්‍ය වෛද්‍යවරයා මොන තරම් මේ මානුෂීය සහ ඉතාම මේ පොඩි ළමයෙක් වගේ මගේ පුතාගේ වයසට ගිහිල්ලා ඔහුව ඇසුරුවාද, ඔහුව මේ ශල්‍ය වෛද්‍ය ඔපරේටින් තියරේ ගන්න ඇතුළට අරගෙන යනකොට ඔහුට මතක නෑ හිනාව මේ කතා කර කර විහිළු කර කර ගිහිල්ලා ඊට පස්සේ. ඉතින් ඒ වගේ හරිම නිර්මාණාත්මක වෙන්න ඕනේ වෛද්‍යවරු පරිකල්පනය. කියන්නේ කොහොමද අපි ලෙඩෙක් හසුරවන්නේ? ඔහුගේ උට මානසික අවස්ථිතිය දෙනවද? ඒ වගේ දැන් හුඟක් උනන්දුයි වෛද්‍යවරු, දැන් හුඟක් දොස්තරවරු හුඟක් උනන්දුයි ඒ අයට කොයි ආකාරයට සලකන්නේ කියන එක සම්බන්ධව. විශේෂයෙන් මේ ළමා විශේෂඥයෝ හුඟක් ඒ පිළිබඳව උනන්දු වෙනවා. දරුවන් කොහොමද ඒකට නිර්මාණය කියව අවශ්‍යයි. එතකොට මේ තව කාරණයක් තමයි මේ පොඩ්ඩක් මට එක දැනගනි පොඩ්ඩක් හිර වුණා. එතකොට අපි ළමා නාට්‍ය පෙන්වීමේ වැදගත්කම තුළ ළමයින්ගේ පෞරුෂය වර්ධනය වෙනවා. ඒ කියන්නේ ඔවුන් ළමා නාට්‍ය බලලා සහ ඔවුන්ගේ දැනුම, ඒ කියන්නේ ඔහු
තමන් තනියම මේක බලලා තමන් තීරණය කරනවා. මෙයාමද මෙයානරකද කවුද අපි මේකට මේ වගේ විසඳුමක්ද? දැන් ඒක හරිම වැදගත්. මගේ මවගේ ළමා නාට්‍ය හැම එකකම අවසානයේ යම් කිසි වැරැද්දක් කරපු කෙනාට සමාව දෙනවා. කියන්නේ දැන් අපි කියමුකෝ ඇන්සින් නිෂ්පාදනය කළා දෙනවා මේ රිඩ්‍රයිඩින් රූ රතු හැට්ටකාරය කියන පුංචි රතු හැට්ටකාරය කියන මේ කතාව. ඒකේ වෘකයා අර ආච්චිව ගිහිනවනේ. ගිල්ලට පස්සේ තාත්තා ඔය කැලේ ඉඳලා දුවගෙන ඇවිල්ලා ආච්චිව වමාරන්න කියනවා. වමාරවන්න කිව්වම වෘකයා වමාරනවා. ඊට පස්සේ මේ එතකොට හැබැයි ඊට පස්සේ අහනවා ප්‍රේක්ෂකාගාරයෙන් මේ කතන්දරේ කියන කතකේ අහනවා මේ දැන් දුවල පුතාලා කැමතිද මෙයාට සමාව දෙන්න මෙයා වැරද්දක් කරානේ වෘකයා. සමාජයේ පහුගිය කාලේ අපේ රටේ තිබුණා ලොකු ප්‍රශ්නයක්, ලොකු අවුරුද්දක ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ කාලේ ඉඳලා මේ කාලයට හිමින් හිමින් ළමයාගේ මානසිකත්වය වෙනස් වීම ඒ නාට්‍ය බලනකොට පුළුවන්. දඬුවමක් දෙන්න කිව්වාම මුළු මුළු ප්‍රේක්ෂකාගාරයම දොස්සනවා. අන් කවුද දඬුවම දෙන්න එපා කියලා දොස්සන්න කිව්වම අන්න එක්කෙනෙක් දෙන්නේ එහෙන්නේ. දැන් ඒක පොඩ පොඩ වෙනස් වෙන වැඩිපුර සමාව දෙමු කියන තැනට එමින් පවතිනවා. ඒ කියන්නේ බලන්න දරුවාට කොයිතරම් ඔහු තීරණය කරනවා. ඔහු යම් යම් දේවල් තීරණය කරනවා. ඔහු තීරණය කිරීම හැකියාව තියෙනවා. ඒ ගන්න තීරණ ඔහුගේ පෞරුෂයට බලපාන. එතකොට අපි ළමා නාට්‍යයක් එතකොට මගේ මවගේ හැම ළමා නාට්‍යයක්ම ඉවර වෙන්නේ සමාවදී. හිම කුමරිය නාට්‍ය සුලා මේ හිම කුමරිය කියනවා කෙලින්ම ඒක ඍජුවම කියන්නේ අපි මේ උඩම්මත් අඬ ගහගෙන ආපහු ගෙදර යනවා කියලා. ඒකට අර තාත්තට පුදුමාකාර හැඟීමක් දරුවා කියන යටි වෙනවා. මේ දරුවා කොයි තරම් පරාර්ථකාමීද. අපි දරුවව හදන්න ඕනේ පරාර්ථකාමී වෙන්න. අපි දරුවව හදන්න ඕනේ බෙදා වෙන් කරපු දරුවෝ නෙමෙයි. එකට එකතු කරපු දරුවෝ හදන්න ඕනේ. මගේ අම්මවගේ ළමා නාට්‍ය වලින් මුගහ ඒ පිළිබඳ තමයි කියවෙන්නේ. ඒ කියන්නේ අපි මේ අහවල් දේ නිසා මම මේ කණ්ඩායමේ. අහවල් දේ නිසා මේ කණ්ඩායමේ. මේ ඉස්කෝලේ නිසා අපි මේ කණ්ඩායමේ. දැන් අපි ක්‍රීඩා කරන්න ගියාම ඒ කණ්ඩායම් වල ඉතිහාස කමක් නෑ. නමුත් ඒ හැම දෙයක්ම ඒවා මිතුරු මිතුරු තත්ත්වයේ ඉඳෙන ෆ්‍රෙන්ඩ්ලි මැචස් ඉදිරියට තමයි යන්න ඕනේ කියන එකම අරගෙන ගහගෙන දඟලන ඒවා නෙමෙයි. ඉතින් ඇත්තටම බොහොම සංකීර්ණයි අපේ සමාජය අද. ඉතින් මේ වගේ දේවල් අපි මෙහෙම ගා කියවුවට ඒව කරන්න අපහසුයි. නමුත් දරුවන්ව කුඩා කාලේ ඉඳලා ඔවුන්ගේ මනස නිර්මාණාත්මක කිරීම, සෞන්දර්යාත්මක කිරීම, ඔවුන්ට ඉවසන්න පුරුදු කිරීම. දැන් නාට්‍යයක් බලන්න ඇවිල්ලා ඒ කාලය තුළ තමන්ගේ පුටුවේ වාඩි වෙලා මේ නාට්‍යයක් බලනවා කියන එකම ලොකු හික්මීමක් පුරුදු කරනවා. ඉවසීමක්, වගකීමක්, විනයක්. තනියම ඉන්නේ දැන් පාසල්. අපි දැන් මේ නාට්‍ය ගෙනිලා පාසල් වල පිට පළාතල පෙන්නකොට ඒ පාසලෙන් එක්කෙනෙක් එකාම තමයි තනියම වාඩි වෙලා නාට්‍ය බලනවා. ලොකු වගකීමක්. නාට්‍ය බලලා ඔහු තීරණය කරනවා ගෙදර ගිහින් කියන්නේ මේක හොඳද නැද්ද, කම්මැලිද ආදි වශයෙන්. එතකොට ඒ වගේම ඔහු තීරණය කරනවා මේ චරිත ගැන. මේ චරිතවල දැන් පුංචි අපිට දැන් තේරෙයි කියලා නාට්‍ය කුකුලා කියලා චරිතයක් ඉන්නවා. මගේ මම ඒක මේ අර්ථකථනය කරේ මේ ගුරුවරයා කියන ගුරුවරයෙක් මෙයා කියන අදහසින් තමයි චරිතය අර්ථකථනය කරලා ඒ විදිහට මේ ඉදිරිපත් කරේ. ඉතින් මම කියන්න ඕනේ මේ මගේ මව 1980 නිෂ්පාදනය කරපු මේ පුංචි අපිට දැන් තේරෙයි ළමා නාට්‍ය අද වෙනකන් කුකුලා කියන චරිතය රඟපාන්නේ වික්‍රම සෙනවිරත්න කියන නළුවා. මම ඌට ගුණ ගෞරවය සහ භක්ති පුද කරනවා. ඔහු මං හිතන්නේ දර්ශන තුනකට විතර තමයි ඉඳ බැරි වෙන්නේ නැත්තේ. ඔහු විශාල වගකීමකින් එනවා මේ නාට්‍යයේ. ඔහුගේ ඒ රංගනය ඉතාම විශිෂ්ටයි. කුකුලෙක් හැටියට, වගකීම් සහිත පියෙක් හැටියට,
ගුරුවරයෙක් හැටියට ඌ රඟපාන මේ චරිතය ඉතාම ලස්සනයි. එක බලන්න ඌ කරන ඌ අභි අභි අභිරූපණ රංග ශිල්පියෙක් වික්‍රමසිංහරත්න. ඒ ඌ අභිරූපණයත් එකට භාවිතා කළා තමයි ඌ ඒ රංග නිවේදෙන්නේ. ඉතින් ඒක තමයි මම කිව්වේ දරුවාට දෙනදී අත්‍යවශ්‍යයෙන්ම අපි අපි ඉතින් කෑම ටිකක් හොඳම දෙන්නේ දරුවාට දෙන්නේ පුළුවන් තරම් හොඳම පාසලට යවන්න හදන්න. එතකොට හොඳම ඇඳුම් ටික හොඳම අපිට පුළුවන් අපිට දරා ගන්න පුළුවන් හැකියාවේ ඇඳුම අරන් ඒ වගේ මේ කලාව කියන දේ හොඳම දේ දරුවාට දීම තුළින් මං හිතන්නේ අපිට හොඳ අපි මං හිතන්නේ අපි ලංකාවේ හැමෝම නාට්‍ය කරන්නවත් සින්දු කියන්නවත් වාදනය එහෙම අවශ්‍ය නැහැ. ඒ වගේම අපි හදන්න හදන්න ඕනේ හොඳ පුරවැසියෝ හොඳ ප්‍රේක්ෂකාගාරයක්. හොඳ ප්‍රේක්ෂකාගාරයක් හදන්න පොඩි කාලේ සිට දරුවාව ඒ නාට්‍ය ළමයින්ට සදා සුදුසු නාට්‍ය චිත්‍රපටි බලන්න දෙනීලා ඒ ප්‍රේක්ෂකාගාරේ වාඩි වෙලා ඒ නරඹන්නේ ඉතාම හොඳ අත්දැකීමක්. දැන් මම මට දුර්ලභ අවස්ථාවක් ලැබුණා ප්‍රංශයේ කාන් කියන චිත්‍රපටයේ වලට සහභාගී වෙන්න. ඒ අවස්ථාවේ මම දැකපු දෙයක් තමයි මේ කාන් චිත්‍රපටි වල කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධානම චිත්‍රපටි උලලවල් තුන අතරින් එකක්. එතකොට හැමදාම පාසල් වලින් ළමයි ආගෙන එනවා. අර දැවැන්ත බෝම මේ ග්ලැමරස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා ග්ලෝරියස් ඉතාම විශිෂ්ට දැවැන්ත මේ චිත්‍රපටි වල පොඩි ළමයි ආගෙන ඇවිල්ලා දවල් කාලේ චිත්‍රපටි පෙන්වනවා ළමයි සඳහා සුදුසු චිත්‍රපටි. ඒක මේ ළමයා පුරුදු වෙනවා. මේ මේක පුරුවක් වෙනවා. ඒ ළමයා ඊට පස්සේ චිත්‍රපටි බලන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වීම තුළින් ඔව් දැන් අම්මලා වගේ අනේ දෙයනේ මගේ ළමයි චිත්‍රපටි බලන්න ගියොත් පාඩම් කරන්න එකක් නැහැනේ. නෑ එහෙම නෙමෙයි. ඒ දරුවා තුළ එවැනි සංවේදී බවක් ඇති කිරීම තුළින්ම දරුවා දේවල් හොයාගෙන යනවා. එක එක දරුවා දක්ෂ වෙන්නේ එක එක දේවල් වලින්. මේ දරුවා මේ මගේ දරුවාට මේ හොඳට සිංහල ලියන්න පුළුවන් වුණාට තව දරුවෙකුට පුළුවන් ගණන් හදන්න. තව දරුවෙකුට ක්‍රීඩා, තව දරුවෙකුට ඉතින් අන්නේ ඒක තෝරා ගැනීම කරන්න අපි උගා කල් ගිහින් නිසා මේ අධ්‍යාපන ක්‍රමේ වර්තනික වෙනස් වෙමින් පවතිනවා ඉදිරියට. අධ්‍යාපන ක්‍රමේ අර කුඩා කාලේ ඉතර වාසිකදී දරුවා මේ පොඩ්ඩක් පසු දිසපාල් දෙනවා. ඒගොල්ලන් හිත් අමාරු කරගන්නවා. දෙමව්පියෝ හිත් අමාරු කරගන්නවා. මොකද දැන් මේ අර හැමෝම කරන දේ මෙයාට බෑනේ. හැමෝම කරන දේ හැමෝටම බෑ තමයි. ඉතින් මට පොඩ්ඩක් රඟපාන්න පුළුවන් වුණාට සමහරට තව කෙනෙක්ට පුළුවන් මේ ඔහු වෛද්‍යවරේ තව කෙනෙක් ගුරුවරියා. ඒ වගේ හැමෝටම හැමදේම බෑ. තමන්ට පුළුවන් දේ අන්නේ තෝරා ගැනීම ගැන තව අපි අවබෝධාත්මකව හිතනවා නම් මම හිතන්නේ අධ්‍යාපන ක්‍රමයේ එක ගැන උනන්දු වෙනවා නම් ඒක හොඳයි. ඉතින් මම මේ කියන්නේ අපිට කොයි තරම් දුරට කලාව තුළින් දරුවාව මම හිතන්නේ මේක ඒ කලාව දකින්න ඒ කියන්නේ ඒක ඇසුරු කරනකොට ළමයින්ට අවබෝධ වෙනවා. අපිට ඒකට පුළුවන් හැමතිස්සෙම කියන්න ඕනේ පුතේ ඒක කරන්න එපා මේක කරන්න එපා මේක කරන්න එපා. ඒකවල හරක දැකලා ඒකවල තේරුම් ගන්න දේවල් කොටසක් තියෙනවා. අනිත් එක කුඩා කාලේ දරුවාට උනන්දුවක් කරලා ඔය හැමෝම බලන දේවල් බලන්න දෙන්නේ නැතුව කුඩා කාලේම දරුවාට සුදුසු දේවල් අපි ලබා දෙනවා නම් ඒ දරුවා එක්තරා දුරක ඉක්මීමක් ඇති දරුවෙක් සෞන්දර්යාත්මක අවබෝධයක් තියෙන දරුවෙක්. එතකොට ඒ දරුවාගෙන් සමාජයට වෙන්නේ හොඳක් අහුන වශයෙන් තමන්ගේ වගකීම් ටික දරන තමන් හරියට සමාජයේ තේරුම් ගන්න මේ සංකීර්ණ සමාජය තුළ කොහොම හරි පරිස්සමින් ජීවත් වෙන්න මේ දේවල් පිළිබඳ ඥානයක් දරුවට ලැබෙනවා. ඉතින් මම නැවත දැන් මතක් කරන්න ඕනේ මේ මගේ මේ කතාවෙන් පස්සේ ජේෂ්ඨ කතිකාචාර්ය ජානකී පතිරත්නගේ ජාතික අධ්‍යාපන ආයතනයේ
පාසල් පෙරදිග සංගීත විෂය නිර්දේශෙන් පෝෂණය වුණු යහවුණ දම් ගැන ඇය දේශනයක් කරනවා ඇති. මම දැන් කැමති මාගේ මවගේ ළමා නාට්‍යයකින් ගීතයක් ගායනා කරන්න පොඩි ගීතයක්. හිම කුමරිය තද නින්දේ වෙහෙස නිසා සුව නින්දේ ඇගේ රැක වර්ණයට ඔන්න තරු දහසක් අහසේ ඔන්න තරු මැද හිඳ ඉලිසි දිලිසි හිමරුම අමගේ ඒ කොට මම ගායනා කළේ මගේ මම මේ හිම කුමරිය නාට්‍යයට භාවිත කරේ බටහිර සම්භාව්‍ය සංගීතයේ ඇසුර. ඇය මේකේ තියෙනවා කැලයක්. කැලේ එනවා වේදිකාවට. ඒ කැලේ නර්තනයකින් එන්නේ වේදිකාවට බටහිර සම්භාව්‍ය සංගීතයේ ඇසුරෙන් තමයි ඒක නිර්මාණය කරේ. මේ නිර්මාණාත්මක මේ සංගීතය විතරක් දරුවා ඇහුවත් ඒ දරුවා කවදාද දවසක හොඳ සංගීතය අහන්න යොමු වෙන පුද්ගලයෙක් වෙයි. හොඳ සංගීතය නිර්මාණය කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙයි. ඊට පස්සේ ඔහුගේ දරුවන්ට හොඳ සංගීතයට දරුවන් ලැබුණු කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙයි. ඉතින් මම හිතන්නේ මේ මම දැන් ඔබට ඕනවටත් වැඩිය ළමා නාට්‍ය ගැන කතා කරා. මගේ මම විසින් නිෂ්පාදනය කරපු ළමා නාට්‍ය කීපයක් තියෙනවා. ඔය පුංචි අපිට දැන් තේරේ තොප්පි වෙලෙන්දා ගමරාල දිව්‍ය ලෝකෙට එතකොට හිම කුමරිය රත්මලි එවැනි වලස් පවුල වලස් පවුල කියලා නාට්‍යයක් ඇය විසින් රචනා කරනු ලැබුවා. ඒක මාගේ ස්වාමි පුරුෂයා ආචාර්ය චන්දන අලුත්ගේ විසින් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතාම සුන්දර නාට්‍යයක්. ඒකත් සුරංගනා කතාවක් අරගෙන තමයි ඒකත් බොහෝ පාවිච්චි තියෙන බටහිර සම්භාව්‍ය සංගීතය සහ පෙරදිග සංගීතය කියන දෙකම පාවිච්චි කරලා ඒකට මේ තාම සුන්දර නර්තන වින්‍යාසය සහ අනිත් දරුවන් දරුවෝ කැමති මේ වර්ණ වලට වර්ණ මේ වර්ණ භාවිතා කරලා තාම සුන්දර ඉදිරිපත් වෙච්ච නාට්‍ය. ඉතින් ඔබ සැම අපේ මවගේ අපි නිෂ්පාදනය කරන ළමා නාට්‍ය විතරක් නෙමෙයි රාජ්‍ය නාට්‍ය උළෙලේ ළමා නාට්‍ය තියෙනවා. ඒ ළමා නාට්‍ය අවස්ථාවක් ලැබුණොත් බලන්න යන්න බලන්න එක්කයන්ද දරුවන්ට ළමා නාට්‍ය වල රඟපාන්න පාසලේදී අවස්ථාව ලබා දෙන්න හොඳ පෞරුෂයක් ඇති වෙනවා. ඔවුන් හොඳ පෞරුෂයක් තීරණ ගැනීම හැකියාව වේදිකාවට ඇවිල්ලා හන්න පාවිච්චි කරන්න ඔහු තනියම තීරණය අම්මවත් තාත්තවත් නැතුව මම තමයි මේ වචන ටික කියන්නේ මම කවුරුහරි වෙන කෙනෙක් හැටි රඟපාන්නේ. ඒ හැම දෙයක් ඉදිරියේම හොඳ ශක්තියක් මනසින් දරුවාට ඇති වෙනවා. ඒක තුළින් ඔහුට ලොකු පෞරුෂයක් ඇති වෙනවා. ඉතින් මේ නිසා මම මගේ මව සෝමලතා සුභසිංහ විසින් ආරම්භ කරන ලද සෝමලතා සුභසිංහ ප්ලේ හවුස් කියන ආයතනය ළමයින් සඳහා නාට්‍ය නිෂ්පාදනය කරමින් ළමයින් සඳහා ක්‍රියාකාරකම් පන්ති අපි පවත්වාගෙන යනවා. ඉතින් මටත් පුළුවන් කල් ළමා නාට්‍ය වෙනුවෙන් යම් කිසි මෙහෙයක් ඉෂ්ට කරන්න මමත් මගේ ස්වාමි විශා චන්දන අලුත්ගේ අපි බැඳී ඉන්නවා. මේ කතාව අහපු ඔබට බොහොම ස්තුතියි. මම හිතනවා ඔබ ළමා නාට්‍ය ගැන හිතන්න යොමු වෙයි කියලා.